මෙවිදි ක්‍රිකට් යම්මාකාරයකින් නතර වෙලා දැන් නැවත ටිකින් ටික ක්‍රිකට් ආරම්භ වෙමින් තිබුණත් ලෝකෙම නතර වීමත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාවත් මොහොතකට නතර වුණා දැන් නැවතත් ක්‍රිකට් ආරම්භ වෙමින් තිබුණත් කාලයක් තරංකාරී ක්‍රිකට් නැතිවීම ක්‍රීඩකයන්ගේ දක්ෂතා වලට වගේම තරඟ වාර්තා වලටත් අහිතකර විදිහට බලපාන්න පුළුවන් කොහොම වුණත් මේ වුණු දේවල් ගැන කනගාටු වෙන්නේ නැතුව ඩොනල්ඩ් බ්‍රැඩ්මන් වගේ හිතලා කටයුතු කරන්න කියලා තමයි බ්‍රැඩ්මන් මට්ටමේම ක්‍රිකට් විශිෂ්ටයෙක් විදිහට සලකන්න පුළුවන් සචින් තෙන්ඩුල්කා කියන්නේ සීමන් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් 1939 ඉඳන් 1945 වෙනකන් අවුරුදු 8ක් ක්‍රීඩා කිරීමෙන් පස්සේ ක්‍රිකට් වලින් සමුගත්තා. බ්‍රැඩ්මන්ට දෙවන ලෝක සංග්‍රාමය නිසා අවුරුදු ගණනාවක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වෙන්නත් සිදු වුණා. ඒ විදිහට බාධා ආවට සමුගන්නා විට වැඩිම ටෙස්ට් ප්‍රතිකරණ සාමාන්‍යයක් තියෙන ක්‍රීඩකයා වුණා. පසුගිය කාලේ නම් පැතිරෙන ගෝලීය වසංගතය නිසා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට වගේම පුහුණුවීම් කිරීමට නොහැකිව මාස 6කට ආසන්න කාලයක් බලා ඉන්න සියලුම ක්‍රීඩකයන් ඒ වෙනුවෙන් කනගාටු වෙන්න ඕන නැහැ. ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන්ව ආදර්ශයට ගැනීම තමයි කරන්න ඕන කියලා සචින් තෙන්ඩුල්කා කියන්නේ. සචින් තෙන්ඩුල්කා කියන්නේ ලෝ වැඩිම ටෙස්ට් හා එක්දින ලකුණුලාභියා වගේම වැඩිම ශතකලාභියා. ඒ වගේම ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් කියන්නේ ලෝකේ වැඩිම ප්‍රතිකරණ සාමාන්‍යයක් රඳවාගත් ප්‍රතිකරුවා. ඉතින් නවක ක්‍රීඩකයන්ට සචින් දෙන මේ පණිවිඩය ගොඩක් වැදගත් වෙයි. 1928 ටෙස්ට් පිටියට ආපු බ්‍රැඩ්මන් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 52කට සෙල්ලම් කළා. ඒ තරඟවලදී ශතක 29ක් වගේ මාර්ධ ශතක 13ක් ගත්තා. මේ විශිෂ්ටයා ටෙස්ට් ලකුණු 6096ක් ලබා ගන්න සමත් වුණා. පළමුපෙළ තරඟ 234කදී ශතක 117ක් සහ අර්ධ ශතක 69ක් ලබාගෙන තියෙන බ්‍රැඩ්මන්ගේ ඒ තරඟවලත් සාමාන්‍ය 95.14ක් රඳවා ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ විශිෂ්ටයාට ටෙස්ට් පිටියේ හිටපු අවුරුදු 20ම සෙල්ලම් කරන්න වුණා නම් ඔහුගේ වාර්තා මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුණා. අපිට පාලනය කරගන්න බැරි සිදුවීම් නිසා ක්‍රිකට් වලට පසුගිය කාලේ වුණු බලපෑම් නිසා දක්ෂ තරුණ ක්‍රීඩකයන් රාශියකගේ ක්‍රිකට් වාර්තා වලට අහිතකර බලපෑමක් වෙන්න පුළුවන්. ඒත් අපිට ඒ සිද්ධි නතර කරන්න බැරි නිසා අවස්ථාව ලැබෙන මොහොතේ මගහැරුණු කාලයටත් එක්ක දක්ෂතා පෙන්වන එක තමයි වෙන්න ඕන. මා වර්ධවව වටහා ගන්න එපා. 1990 දශකයේ ඒ කියන්නේ 1994 මාර්තු ඉඳන් 1995 ඔක්තෝබර් වෙනකන් මාස 18ක කාලයේදී අපේ ඉන්දියානු කණ්ඩායම එකම ටෙස්ට් තරගයක්වත් ක්‍රීඩා කරලා නැහැ. අපි 90 දශකයේ ගිම්හාන කාලයේ මාසවලදී ශ්‍රී ලංකාවට යන විට තරඟ බොහොමයක් වැස්සෙන් සේදෙනවා. එවිට මාස 3-4ක් සාමාන්‍යයෙන් නොදැනුවත්වම නිවාඩු ලැබෙනවා. ඔය විදිහට තමයි සචින් අලුත් ක්‍රීඩකයන්ට ක්‍රිකට් ඉඩෝරියෙන් පස්සේ කරන්න ඕන දේවල් ගැන උපදෙස් දීලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා ක්‍රිකට් පිටිය නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්